පිට අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කොටගෙන මහරගම මංගල මාවතේ අංක 429 පහදරන නිවසේ පදිංචි රංජිත් නානායක්කාර බන්දුලා කොළඹගේ ඇතුළු දෝදරු පිරිස විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊතාත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීල විමල ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනි ඔබ වහන්සේව ඊතාත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මෙසියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනි සාදු 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 සමන්ත චක්කබාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරේ වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම අදත් සිත නිවෙන බුදුබණ දේශනා මාලාවේ අද දිනට નિયમિત ධර්මානුශාසනාවයි ශ්‍රවණී කරමින් සිටින්නි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අපේ ජීවිතයට විශාල පිළිසරණක් පිණිස පවතින දෙයක් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ලෝකේ අසහාය ශාස්ත්‍රුවරයා බුදුරජාණන් වහන්සේ ගැන දැනගන්න දැනගන්න තමයි ප්‍රසාදයක් ඇති වෙන්නේ මහා පොළොව පෙරලිලා ගියත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් බිඳිලා ගියත් සම්පූර්ණයෙන්ම මේ ධාතුන්ගේ වික්ෂිප්ත භාවයක් ඇති වුණත් ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ කරගත් එක නම් අතාරින්නේ නැහැ කියලයි භාග්‍යවතුන් වහන්සේ පහදින්නේ කියලා කියන්නේ. දැන් එවැනි පැහැදීමක් ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ පිළිබඳ අපි හැම වෙලාවකම පින්වත්නි විමස විමසා සරණ යන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ විමස විමසා සරණ ගිය ශ්‍රාවකයෙකුට තමයි උන්වහන්සේ පිළිබඳ කාටවත් හොලවන්න බැරි බාහිර ක්‍රියාකාරකම් වලින් හෙලවෙන්නේ නැති බාහිර චර්යාවලින් චලනය කරන්න බැරි විදිහේ ප්‍රසාදයක් තමන්ගේ හිත තුළ උපදින්නේ. අද කතා කරන දේශනාව ඔබේ අභ්‍යන්තරයේ නොසෙල්වීම පිණිස හෙලවෙන්නේ නැති ප්‍රසාදයක් පිණිස ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ සොයා බලා විමසා උන්වහන්සේ කෙරෙහි පහදින ශ්‍රාවකයෙකුට විශාල අනුග්‍රහයක් වන දේශනාවක්. මේ දේශනාව බුද්ධ භාෂිතයේ තුල අන්තර්ගත වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකේට අයිති සීහනාද වර්ගයට අයිති මහා සීහනාද සූත්‍රය ඇසුරෙන් තමයි අපි ධර්ම කාරණා ටිකක් අද ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ, දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මහා සීහනාද සූත්‍රය කියන්නේ බොහොම දීර්ඝ අතිශය සුන්දර දේශනාවක්. ශාස්ත්‍රුන් වහන්සේගේ වැඩපිළිවෙල, උන්වහන්සේ කරපු ආර්ය පරිශ්‍රණය, උන්වහන්සේ ආපු ගමන, මේ සියල්ල පිළිබඳ අදහසක් හදාගන්න ශ්‍රාවකයෙකුට
අද මේ දේශනාව වැදගත් වෙයි අපි මේ සූත්‍ර දේශනාවෙන් කාරුණු ටිකක් තමයි කතා කරගන්න බලාපොරොත්තු වෙන්නේ හේතුව තමයි මේ දේශනාව බොහොම දිග ඉතා දීර්ඝ ධර්ම කාරණා විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන බුදුරජාණන් වහන්සේගේ චර්යාව උන්වහන්සේ වැඩ කරන විදිය උන්වහන්සේ අවබෝධය හදා ගන්න විදිය උන්වහන්සේ අවබෝධයේ පිණිස ආපු ගමන මේ සියල්ල පිළිබඳව ඉතාම පළල් විස්තරයක් දීර්ඝ විස්තරයක් මේ තුල තිබෙනවා මේ දේශනාවේ ප්‍රමුඛ අරමුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ගැන ඔබට කියලා දෙන එක ඒ කියලා දෙන එකේ ප්‍රධාන ඉලක්කය තමයි ඔබ තුල හොලවන්න බැරි විදිහ ප්‍රසාදයක් හදන එක එවැනි ප්‍රසාදයක ඉලක්කය තමයි ආවසානික ඉලක්කය නිවන කරා ඔබ පමුණුවන එක සමීපතම ඉලක්කය තමයි මෙලොව වශයෙන් අතිශය සාර්ථක වුණු ශ්‍රාවකෙක් බිහි වෙන එක මරණින් එහා පැත්තේ හම්බ වෙන පිලිසරණ තමයි උන්වහන්සේ කෙරෙහි හොලවන්න බැරි ප්‍රසාදයක් හදාගත් ශ්‍රාවකෙක සුගතිගාමී වීම. එතකොට මෙවැනි දේශනාවක විශාල අනුග්‍රහයක් අපට තියෙන බවක් පේනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ විශාලා මහනුවර. විශාලා මහනුවර පින්වත්නි බහි කියලා නගරයක් තිබිලා තියෙනවා. ඒ නගරේ බටහිර පැත්තට වෙන්න බොහොම ලස්සන වනාන්තරයක් තිබිලා තියෙනවා. ඒ වනාන්තරයේ තමයි ඒ දවස්වල අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. බුදුරජාණන් වහන්සේ මේ විශාලාවේ බටහිර පැත්තේ තිබුණු බෑවුමක් මුල් කරගෙන තිබුණු මේ වනාන්තරේ වැඩ ඉන්නකොට බුද්ධ ශාසනයම මහාන වෙලා හිටිය ලිච්ඡවි පරම්පරාවට අයිති රජ පරම්පරාවට අයිති එක්තරා ලිච්ඡවි කුමාරයෙක් බුද්ධ ශාසනේ පැවිදි වුණා. ඒ පැවිදි වෙච්ච හාඳුරුන්ගේ නම තමයි සුණක්කත්ත කියලා කියන්නේ. ඔබ දන්නවා ඇති සුණක්කත්ත හාමුදුරුව ගැන ධර්ම විනී තැන් තැන් වලින් කරුණු මතු වෙනවා. මේ සුණක්කත්ත කියන හාමුදුරුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට පැවිදි ජීවිතේ පරාජිත වෙලා පැවිදි ජීවිතේ කරගන්න බැරුව ආයෙත් සිවුර අතහැරලා දැම්මා. උපැවිදි වුණා. උපැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඔහුට දැනෙන දේ කියාගෙන යන්න පටන් ගත්තා. ඒ කියන්නේ යා පැවිද්ද කරගන්න බැරුව පැවිද්ද අත්හැරලා දාපු කෙනෙක්. අදත් ඉන්නවනේ මේ අය. Tamanට පැවිද්ද කරගන්න බැරුව තමයි අත්හැරලා දාන්නේ. අත්හැරලා දැම්මට පස්සේ තියෙන අසත්පුරුෂකමටම බුද්ධ ශාසනයටම ගරහන අය අදත් ඉන්නවා. යාගේ වැඩේ බුද්ධ ශාසනයට ගරහන එක සංඝයාට ගරහන එක. එයාට මතක් වෙන්නේ නැහැ මට මහානකම කරගන්න බැරුව ආපු කෙනෙක් කියලා එයා දන්නේ නැහැ. එයා සමහර විට ඒ කාරණේ මුල් කරගෙන පවා බුද්ධ ශාසනයට ගරහනවා. හැබැයි බුද්ධ කාලේ විශේෂත්වයේ තමයි Tamanට පැවිද්ද කරගන්න බැරි වුණා නම් එයායි කිව්වේ අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ පිළිසරණ අපිට මඟහැරුණා කියලායි කිව්වේ. ඔබ වහන්සේගේ ධර්මීය දායාදේ අපිට මඟහැරුණා කියලායි කිව්වේ. ඒ අතර මේ සුණක්කත්ත වගේ අයත් ඉඳලා තියෙනවා. සුණක්කත්ත කියන ලිච්ඡවි කුමාරයා දැන් එයා සිවුරු අත්හැරලා දාපු කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ ගැන මිනිස්සු අතර කියාගෙන ගියා. ඔය ශ්‍රමණ ගෞතමයන්ට දියුණු කරපු විශේෂ ඥානයක් නෑ මම ඉඳලා වළලා තියෙනවා කියනවා. ශ්‍රමණ ගෞතමයන්ට තර්කානුකූලව කතා කරන්න නම් පුළුවන් කියනවා. විශේෂ ඥානයක් නෑ හැබැයි තර්ක කරන්න පුළුවන් කියනවා. හොඳට විමසන්න දන්නවා කියනවා. බොහොම නිර්මාණශීලී හැකියාවක් තියෙන කෙනෙක් කියන ඔය ශ්‍රමණ ගෞතමයෝ කියලා කියන්නේ. ඒ නිර්මාණශීලී හැකියාව පාවිච්චි කර කර පාවිච්චි කර කර ඔය බුදුරජාණන් වහන්සේ බණ කියනවා කියනවා. ඊට පස්සේ යා මෙහෙමත් කියලා තියෙනවා. හැබැයි මේ ඔය බුදුරජාණන් වහන්සේ බණ කියනකොට කවුරු හරි කෙනෙක් ඒ ධර්මයේ පිළිපැද්දොත් එයාටත් ප්‍රතිඵල ලැබෙනවා. එයාටත් නිදහස් වෙන්න පුළුවන් කියලා. හැබැයි උන්වහන්සේ අවබෝධ කරගත්ත විශේෂ ඥාන දර්ශනයක් නම් නැහැ කියනවා. විශේෂ මොකුත් නැහැ. හැබැයි මේ බණ ටික අහගෙන ඉන්න කෙනෙක් නිවිල යන්න පුළුවන්. පිළිපැද්දොත් නිවිල යනවා. උන්වහන්සේට තියෙන නිර්මාණශීලී හැකියාවක්, තර්කානුකූල හැකියාවක් විතරයි. දැන් කවුද මේ කතාව කියාගෙන ගියේ? සුණක්කත්ත කියන හාමුදුරුව හන්දියක් හන්දියක් ගානේ හම්බ වෙන අයට ওই කතාව කිව්වා. දැන් සමහර විට එයා පැවිදි වෙලා හිටිය නිසා සමහරට මිනිස්සු අහන්න ඇති මේ ඔයා මහාන වෙලා හිටිය කෙනෙක් නේද දැන් මේ සිවුර අත්හැරලා ආවට කියලා. එතකොට සමහර විට මේ කාරණා කියනවා ඇති. ඔව් මම නම් සිවුර අත්හැරලා දැම්ම තමයි
අත්හරින්න හේතුවක් තියෙනවා මම ඔය බුදුරජාණන් වහන්සේ බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා උන්වහන්සේට ඉහළ ඥානයක් නැහැ උන්වහන්සේට තර්ක කරන්න පුළුවන් බොහොම නිර්මාණශීලී අදහස් තියෙන කෙනෙක් ඒවා පාවිච්චි කරලා උන්වහන්සේ බණ කියනවා හැබැයි ඒ බණ කිව්වට උන්වහන්සේට එහෙම අවබෝධ කරපු විශේෂ ඥාන දර්ශනයක් නැහැ හැබැයි ඒ කියන කතා ඇත්තයි ඒ විදිහට කවුරු හරි ප්‍රතිපදාවක් පූර්ණී කරන්න පටන් ගත්තොත් එයා නිවිල යනවා කියලා කියන්න පටන් ගත්තා. මේ කතාව කිය කියා යද්දී පින්වත්නි බුදුරජාණන් වහන්සේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කළා. ඒ කියන්නේ සාරිපුත්ත හාමුදුරන්ට මේ කතාව ආරංචි වෙලා තියෙනවා. සාරිපුත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට මේ කාරණේ කියන්න පටන් ගත්තා. ස්වාමීනි මේ සුණක්කත් කියලා භික්ෂුවක් සිවුර අතහැරලා දාලා මේ විශාලාවේ තනින් තන කියාගෙන යනවා ඔබ වහන්සේට විශේෂ ඥාන දර්ශනයක් නැහැ ඔය ශ්‍රමණ ගෞතමයන්ට ඉහලින් දියුණු කරපු ඥානයක් මොකුත් නැහැ තර්කානුකූලව බණ කියන්න විතරයි දන්නේ හොඳට නිර්මාණශීලීව බණ කියන්න පුළුවන් ඒ නිර්මාණශීලීව වචන ගලපන එක පාවිච්චි කරලා උන්වහන්සේ බණ කියනවා ඒ බණ කියනකොට මිනිස්සුන් ඒකට වශී වෙනවා ඒ වශී වුණාට පස්සේ යම් කෙනෙක් මේ ප්‍රතිපදාව ඉදින් පූර්ණේ කළොත් හරියට යාටත් නිදහස් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ කතාවක් ස්වාමීනි සුණක්කත් කියලා භික්ෂුවක් කියාගෙන යනවා ඔබ වහන්සේට මම මේ ගැන මතක් කරන්නයි ආවි කියනවා ඒ සුණක්කත් කියන භික්ෂුව කියන කතාව ඔබ වහන්සේට මතක් කරන්න ආවි කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියාපු විස්තරේ තමයි මේ මහා සිංහනාද සූත්‍රයේ තියෙන හැබැයි හැම බෞද්ධයෙක්ම දැනගන්න ඕන ලස්සන කතාවක් මේකේ තියෙනවා මේ විග්‍රහය පින්වත්නි අතිශය සුන්දර දේශනාවක් ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට කියනවා සාරිපුත්ත සුණක්කත් කියන ඔය හිස් පුද්ගලයා හරියට ක්‍රෝදයෙන් තමයි ඔය කතාව කියන්නේ කියනවා සාරිපුත්ත සුණක්කත් කියන්නේ ඔය තථාගතයන් වහන්සේට නිඳා කරන්න ඕන නිසා ඔය කතාව කියාගෙන යන්නේ කියනවා. හැබැයි ඔය සුණක්කත් නිඳා කරන්න කියලා හිතාගෙන ඔය කතාව කිව්වට ඔය මෝඩ මිනිස්සයා ඔය හිස් මිනිස්සයා තථාගතයන් වහන්සේ ගැන වර්ණනාවක්මයි කරන්න කියනවා. ඇයි පින්වත්නි වර්ණනාවක්මයි කරන්න කිව්වේ? මොකද අර සුණක්කත් කියන හාමුදුරුව කියාගෙන යනවනේ උන්වහන්සේ කියන ධර්මීය අවබෝධ කරන්න පුළුවන් යම් කෙනෙක් ඒක සිහියෙන් කල්පනා කළොත් නුවණින් විමසුවොත් අවබෝධ කරගන්නත් පුළුවන්. හැබැයි උන්වහන්සේට විශේෂ ඥානයක් නැහැ තමයි. තර්කානුකූලව බණ කියන්න තමයි දන්නේ. නිගමානශීලී කුසලතාවයක් තමයි තියෙන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඔය බණ ටික ඔළුවට ගත්තොත් ඔය බණ ටික Tamange ජීවිතයට එකතු කරගත්තොත් එයාටත් නිදහස් වෙන්න පුළුවන් කියලා තයා කියනවනේ. උන්වහන්සේ කියනවා සාරිපුත්ත ඔය සුණක්කත් තථාගතයන් වහන්සේට දොස් කියන්න කියලා හිතාගෙන ඔය කතාව කියාගෙන ගියාට ඔය මිනිහයන්ට තේරෙන්නේ නැහැ කියන ඔය වර්ණනාවක්මයි කරන්න කියනවා ඊට පස්සේ උන්වහන්සේ කියනවා සාරිපුත්ත ඔය සුණක්කත් කියන හිස් පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැනවත් උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේ මුහුණු වරේ ස්වභාවය ගැනවත් සම්මා සම්බුද්ධත්වයේ ගැනවත් විඥාචනන සම්පන්න ස්වභාවයේ ගැනවත් සුගත ගුණයේ ගැනවත් ලෝකවිදු ගුණයේ ගැනවත් ශාස්ත්‍රුන් වහන්සේ දෙව් මිනිසුන්ගේ ගුරුවරයා බවත් ඔය බුද්ධ කියන ස්වභාවයේ ගැනවත් danni නැතුව ඔය කතාව කියාගෙන යන්නේ කියනවා ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත ඔය සුණක්කත් ඔය කතාව අත නොහැරියොත් එහෙම නිදාගෙන නැගිට්ටා වගේ දුගතිය යනවා කියනවා ඔය මිනිස්සයා දිගට දිගට ඔය කතාව කියාගෙන ගියොත් හරියට බරක් උස්සගෙන ඉන්න මිනිහෙක් ඒ බර බිම තියනවා වගේ දුගතිය යනවා කියනවා. එහෙමනම් උන්වහන්සේ දේශනා කරනවා සුණක්කත් ඔය කතාව ඉක්මනින්ම අතහැරලා දාන්න ඕන කියනවා. උන්වහන්සේ මතක් කරන ඔය සුණක්කත්ට මේ බුද්ධ ශාසනේ ಗುಣධර්ම හදාගන්න බැරි වුණා කියනවා. ඒ ಗುಣධර්ම හදාගන්න බැරි වුණ සුණක්කත් මේ ಗುಣධර්ම දියුණු කරපු ක්‍රමවේදයක් ගැන කොහොම අදහසක් ගන්නද කියනවා ඊට පස්සේ පින්වත්නි මේ දේශනාවේ හරිම ලස්සන විග්‍රහයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන දැන් බලන්න මේ අවබෝධය ගැන දැනගන්න තමයි පින්වත්නි අපට පුදුම විදියේ ප්‍රසාදයක් උපදින්නේ පුදුම විදියේ ඇල්මක් ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ ඇති වෙන ප්‍රේමයක් උපදින්නේ
ප්‍රේමය කියලා වචනේ අහනකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ වචනේ බුදුදහමට ටිකක් ගැළපෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ටත් පෙම් කරන්න හිතෙන්නේ එතකොට කියනකොට කෙනෙක් හිතන්න පුළුවන් ඒක මොන කතාවක්ද කියලා. හැබැයි ඔකේ ලස්සන දේශනාවක් තියෙනවා මේ අර සද්ධා මත්තං ප්‍රේම මත්තං කියලා. ඒ කියන්නේ ශ්‍රද්ධා මාත්‍රයක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ උපදව ගත්තොත් ප්‍රේම මාත්‍රයක් උපදව ගත්තොත් එහෙම යා නිවිල යනවා කියනවා. එතකොට එතන තියෙනවා ප්‍රේම මාත්‍රයක්. ශාස්ත්‍රුන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් උපදව ගත්තොත් ඒකත් ස්වර්ගයට යන්න උදව්වක් කියනවා. සුගතියකට යන්න උදව්වක් කියනවා. දැන් මෙහිම කියලා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තුල පවතින ඥාන දර්ශනීය ගැන කියන්න පටන් ගත්තා. උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත ඔය සුනක්කත් කියන හිස් පුද්ගලයා භාග්‍යවතුන් වහන්සේගේ ගුණධර්ම දරා ගන්න හැකියාවක් තියෙන කෙනෙක් නෙමෙයි කියනවා. බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයේ එරදි ප්‍රතිහාරේ පාන්න පුළුවන් කියනවා. කොච්චර එරදිය පාන්න පුළුවන්ද කියනවනම් උන්වහන්සේ කියනවා මට පිරිසක් විදියට මවන්න පුළුවන් කියනවා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා බොහෝ දෙනෙක් විදියට පෙනී ඉන්න පුළුවන් කියනවා. බොහෝ දෙනෙක් තනි කෙනෙක් විදියට පෙනී ඉන්න පුළුවන් කියනවා. උන්වහන්සේ පවුරු අතරින් එකිනෙක විනිවිද ගමන් කරන්න පුළුවන් කියනවා. මහ පොළොවේ කිමිදෙන්න පුළුවන් කියනවා. උඩට මතු වෙන්න පුළුවන් කියනවා. ජලයේ හරියට ගොඩබිමක වගේ ඇවිදගෙන යන්න පුළුවන් කියනවා. උනාසි මතක් කරන උනාසිගේ එරදිය කොයිතරම් ආනුභාව සම්පන්නයිද කියනවා නම් අවශ්‍ය නම් පළඟක් බැඳගෙන අහසින් යන්න පුළුවන් කියනවා. හරියට කුරුල්ලෙක් වගේ යන්න පුළුවන් කියනවා. උනාසි මතක් කරනවා මහා බල සම්පන්න හිරසඳු දෙකත් උන්වහන්සේට අවශ්‍ය නම් Tamanගේ හස්තයෙන් පිරිමදින්න පුළුවන් කියනවා. උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මට අවශ්‍ය නම් බඹලව දක්වාම හිත මනාකොට හසුරවන්න පුළුවන් කියනවා. ඒසා ආනුභාව සම්පන්න බුදුරජාණන් වහන්සේ ගැන කවුරු හරි කෙනෙක් කවුරු හරි මිනිස්සෙක් එහෙම එකක් බුදුරජාණන් වහන්සේට නෑ තර්ක කරන්න විතරයි පුළුවන්. උන්වහන්සේට හොඳ තර්ක ඥානයක් තියෙන නිර්මාණශීලී මිනිස්සෙක් අවබෝධ කරපු දෙයක් නෑ කියනවා නම් සාරිපුත්ත එයා බරක් උස්සගෙන ඉන්න මිනිහෙක්ගේ බර බිම තියනවා වගේ දුගතිය යනවා කියනවා. ඔය සුනක්කත්ටත් සාරිපුත්ත ඔය ටික තමයි වෙන්නේ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ ඊළඟ ගුණධර්මයේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේට ඕනම කෙනෙක්ගේ හිත පිරිසිඳ දකින්න පුළුවන් කියනවා. පින්වත්නි මේ කතාවලින් තේරෙනවා මේ බුදු කෙනෙක් කියන්නේ අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. උනාසි මතක් කරනවා සාරිපුත්ත තථාගතයන් වහන්සේට අවශ්‍ය නම් ඕනම කෙනෙක්ගේ හිත පිළිසිඳ දැනගන්න පුළුවන් කියනවා. ඔය වගේ කතාවක් සුනක්කත්ත කියලා යන්නේ භාග්‍යවතුන් වහන්සේට උන්වහන්සේගේ අභ්‍යන්තරයේ තුල පවතින මිනිසුන්ගේ සිත පිළිසිඳ දැනගන්න පුළුවන් ඥානය ගැන දන්නේ නැතුව කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ විදියට උන්වහන්සේගේ සිත දකින විදිය, උන්වහන්සේ කෙනෙක්ගේ කෙලෙස් නිරෝධ වෙන විදිය, කෙලෙස් කැඩිලා යන විදිය මෙන්න මේ ගැන බොහොම දීර්ඝ විස්තරයක් තියෙනවා. නමුත් අපිට මේ දේශනාවට හම්බ වෙන කාලය සීමා සහිත නිසා අපි මේ දේශනාවේ සැලකිය යුතු ධර්ම කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කරගන්න අවධානය කරගන්න පින්වත්නි අපි උත්සාහ කරමු. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා පින්වත් සාරිපුත්ත තථාගතයන් වහන්සේට බල 10ක් තියෙනවා කියනවා. ඒ නිසා උන්වහන්සේට මතක් කරනවා දස බල කියලා. බුදුරජාණන් වහන්සේ පිරිස මැදදී සිංහනාද කරන්නේ ඔන්න ඔය බලයන්ගෙන් යුක්තයි කියනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේට පවතින බල 10ක් තියෙනවා. ඒ 10 ඔස්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ සිංහනාද කරන්නේ. උන්වහන්සේ පළවෙනියෙන් මතක් කරනවා තථාගතයන් වහන්සේට සිද්ධ වෙන්න පුළුවන් දේ සිද්ධ වෙන්න බැරි දේ හරි හැටි දැනගන්න පුළුවන් විශේෂ ඥානයක් තියෙනවා. යථාර්ථයෙන්ම අවබෝධ කරලා ඉන්න කියනවා ඒ ඥානෙ. සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ලෝව සිද්ධ විය යුතු හැකි දේ සිද්ධ විය නොහැකි දේ පිළිබඳ තථාගතයන් වහන්සේට දකින්න පුළුවන් ඥානයක් උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙන කියනවා. ඒ බලයට පැමිණිලා ඉන්න කියනවා. ඒ බලය තුලින් තමයි තථාගතයන් වහන්සේ පිරිස මැදදී සිංහනාද කරන්නේ කියනවා.
උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට අයිති කර්මයන්ගේ විපාකයේ කර්මයන්ගේ විපාකයේ ලැබෙන විදිය ඒ විපාකයට හේතු ඒ කර්මී විපාකයේ මුහුණ දෙන ස්ථාන තැන් මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේට පිරිසිඳ දැනගන්න පුළුවන් කියනවා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයට මයිති ඒ කාලත්‍රයේ මුල් කරගෙන කර්මයන් සහ විපාකයන් සහ හේතුව තථාගතයන් වහන්සේට හරියටම කියන්න පුළුවන් කියලා. දැන් ඔබට තේරෙනවා ඇති සාමාන්‍ය කෙනෙකුට එහෙම එකක් නැහැ. අර අචින්තිය සූත්‍රයේදී උන්වහන්සේ මතක් කරනවානි ලෝකวิෂය, එර්ධිวิෂය, කර්මวิෂය, බුද්ධวิෂය කියන ඒවා සාමාන්‍ය මිනිහෙකුට ග්‍රහණය වෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිහෙකුට ග්‍රහණය වෙනවා කියලා කවුරු හරි මිනිස්සෙක් හිතනවා නම් එයා ඒකෙන් පරතරට යන්න හිතනවා නම් උන්වහන්සේ මතක් කරනවා එයා ඒකාන්ත වශයෙන් මානසික රෝගියෙක් වෙලා නවතින්නේ කියලා. මේ ලෝක ධාතු ගැන සාමාන්‍ය මිනිහෙකුට අදහසක් ගන්න බෑ. දැන් විශේෂම කාරණේ තමයි මේ කර්මวิෂය ගැන අදහසක් ගන්න බෑ. උන්වහන්සේට කර්මวิෂය ගැන නිශ්චිත අදහසක් ගන්න පුළුවන්. විපාක දෙන විදිය, විපාක දෙන කාල මෙන්න මේව පිළිබඳ හරියට අදහසක් ගන්න පුළුවන් කියනවා. භාග්‍යවතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා සාරිපුත්ත හාමුදුරන්ට සාරිපුත්ත ඕනෑම උපතක් පිළිබඳවත් උපතක් කරා යන විදියත් උපතකට මූණ දෙන විදියත් මෙන්න මේ සියලු කාරණා තථාගතයන් වහන්සේ පිළිසිඳ දැනගෙන කියනවා පිරිස මැදදී සිංහනාද කරන්නේ ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාමාන්‍යයෙන් ලෝක සත්වයා ඒ ඒ ආකාරයෙන් මූණ දෙන අද්දකීම් මුල් කරගෙන අවබෝධය පරිපූර්ණ වෙන විදියක් අවබෝධය පිරිහිලා යන විදියක් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් ඥාන දර්ශනයක් තියෙන කියනවා. නොඑක් ජීවිතවලදී ඒ ඒ සත්වයා සකස් වෙපි යන ආකාරය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගෙන ඉන්න කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ඕනෑම සත්වයෙක්ගේ ඕනෑම පුද්ගලයෙක්ගේ ජීවිත අභ්‍යන්තරේ හැඟවිලා තියෙන සැබෑම හැකියාවන් දියුණු වෙන හැටි පිරිහෙන හැටි තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන තියෙන්නේ කියනවා. එහෙම අවබෝධ කරගෙන කියනවා භාග්‍යවතුන් වහන්සේ ධර්ම චක්‍රය පතුරවන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ධ්‍යාන ගැන, හිත නිකෙලස් වෙන විදිය ගැන, හිත නිදහස් වෙන විදිය ගැන, සමාධිය ගැන, ඒ වගේම ධ්‍යාන සමාපatti ගැන ඒවා පිළිබඳ පුද්ගලයා පිරිසුදු වෙල යන විදිය ගැන භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන කියනවා දහම් කතාවේ දෙන්නේ. ඒ පිළිබඳ තථාගතයන් වහන්සේට තරම් ලෝකේ කිසි කෙනෙකුට අවබෝධයක් නැහැ කියන. ඒ අවබෝධයෙන් මම පිරිස මැදදී සිංහනාද කරන්න කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා සාරිපුත්ත භාග්‍යවතුන් වහන්සේට සිහි කරන්න පුළුවන් කියනවා එක ජීවිතයක් ජීවිත දෙකක් ජීවිත තුනක් ජීවිත හතරක් මේ විදියට ජීවිත 100ක් මේ විදියට ජීවිත 1000ක් ජීවිත ලක්ෂයක් මේ විදියට නොඑක ආකාරයේ ජීවිතයන් පිළිබඳ නැසී යන කල්පයක් නොනැසී යන ස්වභාවයක් මේ සියල්ල පිළිබඳ භාග්‍යවතුන් වහන්සේට අවබෝධයක් තියෙනවා කියනවා. එතකොට මේ අවබෝධය කියලා කියන්නේ පින්වත්නි පුද්ගලයාගේ සාංශාරික පැවතුම් ගැන. දැන් පුද්ගලෙක් දැක්කාට පස්සේ යාගේ අතීත ජීවිතයේ මෙහෙම එකක්, ඒ ජීවිතයේ නාම ගෝත්‍ර මේකයි, එයාගේ අම්මා මෙයා, තාත්තා මෙයා, ඥාතිවරු මෙන්න මේ පුද්ගලයා මෙන්න මේ විදියට නාම ගෝත්‍ර සහිතව, හැඩරුව සහිතව එයා ආහාර ගත්තේ මෙන්න මේ විදියට, එයාගේ ජීවිතයේ ගෙවුනේ මෙන්න මේ විදියට, එයා දුක් විඳේ මේ විදියට, සැප විඳේ මේ විදියට කියලා, එයාගේ ජීවිතේ මෙරිලා ගියේ මේ විදියට, නැවත උපත හැදුනේ මේ විදියට, එයාගේ වංශේ මේකයි, කුලේ මේකයි, ගෝත්‍රේ මේකයි, මේ විදියට පුද්ගලයෙක් ගත්තාම අතීතයේට සංවට්ට විවට්ට කල්ප ගණන් පුද්ගලයෙක්ගේ චර්යා ගැන බුදුරජාණන් වහන්සේට අවබෝධ කරගන්න පුළුවන් ඥාන දර්ශනයක් තියෙනවා කියනවා. ඒ ඥාන දර්ශනයෙන් යුතුව තමයි භාග්‍යවතුන් වහන්සේ පිරිස මැදදී ශ්‍රාවකයන්ට පණ කියන්නේ කියනවා. ඒක දන්නේ නැතුව සුණක්කත් ඔය චෝදනාව කරන්න කියනවා. ඒ නිසා සුණක්කත් ඔය කතාව අත්හැරියේ නැත්තම් ගිහිම බරපතල අමාරුවක වැටෙනවා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා
පුද්ගලයාගේ චුත වෙන හැටි උපත හැදෙන හැටි මේ සියල්ලම උන්වහන්සේට දකින්න පුළුවන් විශේෂ ඥානයක් තියෙනවා කියනවා. මොකද්ද පින්වත් මේකට කියන්නේ? ඒකට කියන්නේ චුතූපපාත ඥානෙ. චුතූපපාත ඥානෙන් සත්වයාගේ උපත හැදීගෙන යන විදිහත් සත්වයාගේ මරණය ඇති වෙන විදිහත් මරණයත් එක්ක නැවත උපතක් යන විදිහත් මේ සියල්ල පිළිබඳ බුදුරජාණන් වහන්සේට පිළිසිඳ දැනගත් ඥානයක් තියෙනවා කියනවා. ඒ ශ්‍රේෂ්ඨ ඥානීන් යුතුව කියනවා භාග්‍යවතුන් වහන්සේ ධර්ම චක්‍රයේ පතුරවන්න. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම සාරිපුත්ත තථාගතයන් වහන්සේට පුළුවන් කියනවා පුද්ගලයාගේ ආශ්‍රව සහිත වෙන විදියත් ආශ්‍රව රහිත වෙන විදියත් විමුක්තිය උපදව ගන්න විදියත් ප්‍රඥා විමුක්තිය වැඩෙන විදියත් ඒක දියුණු කර ගන්න විදියත් මේ සියල්ලම භාග්‍යවතුන් වහන්සේ දැකලයි බණ කියන්නේ කියනවා. නොදැක බණ කියනවා නෙමෙයි කියනවා. මේකත් බුදුරජාණන් වහන්සේ තුල පවතින විශේෂ ඥානයක් කියනවා. මේ විදියට පින්වත්නි ඔබට මේ හකුලලා මම දේශනා කළේ මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ තුල පවතින ඥාන දර්ශන ගැන උනස් හරීම ලස්සන විස්තරයක් කරනවා. ඒ විස්තරේ කරලා අවසන් වුණාට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දිගින් දිගට අර සුනක්කත් කියන භික්ෂුවගේ වැඩපිළිවෙල පිළිබඳ ගර්හාවට ලක් කරනවා. එහෙම ගර්හාවට ලක් කරන්නේ ද්වේෂයෙන් නෙමෙයි. උන්වහන්සේ දන්නවා යම් කෙනෙක් මේ විදියට ජීවත් වුණොත් එහෙම එයාගේ ජීවිතේ මොනතරම් අභාග්‍ය තැනක උපත සකස් වෙනවද කියලා දන්නවා. උන්වහන්සේගේ ගුණ කිය කියා උන්වහන්සේගේ ගුණ කිය කියා මේ ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන්මයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ. උන්වහන්සේ ඊළඟට මතක් කරනවා හරිම ලස්සන කතාවක්. උන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ උපත් හතරක් තියෙනවා කියනවා. උපත් හතර තමයි පින්වත්නි අණ්ඩජ චලාබුජ සංසේදජ ඕපපාතික කියලා. ඔය විදියට තමයි උපත ඇති වෙන්නේ. ඔය විදියට උපත ඇති වෙන විදිහත් උපතින් පිරිහිලා යන විදියත් බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් විශේෂ ඥාන දර්ශනයක් තියෙනවා කියනවා. ඊළඟට උන්වහන්සේ ඊළඟ කාරණෙන් මතක් කරනවා සාරිපුත්ත මේ ලෝකේ පුද්ගලයෙකුට ගති පහක් තියෙනවා. මොනවාද පින්වත්නි ගති පහක් කියලා කියන්නේ? සාමාන්‍ය ලෝකයා මුහුණ දෙන ගති පහ තමයි උන්වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් නිරේ උපදින්න පුළුවන් කියනවා. ඉපදෙමින් මැරෙමින් යන ගමනේ යම් කෙනෙක් නිරේ උපදින්න පුළුවන් කියනවා. තිරිසන් යෝනිය උපදින්න පුළුවන් කියනවා. එහෙමත් නැත්නම් එයාගේ ජීවිතේ ප්‍රේත ලෝකේ විවෘත වෙන්න පුළුවන් කියනවා. එහෙමත් නැත්නම් මනුස්ස භවයකට එන්න පුළුවන් කියනවා. දිව්‍ය තලයකට යන්න පුළුවන් කියනවා. මෙන්න මේ විදිහේ ගති පහක් තුල තමයි පුද්ගලයා ඉපදෙමින් මැරෙමින් යන්නේ කියනවා. මෙන්න මේ ගති පහ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උදාහරණ සහිතව හරිම ලස්සනට උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒක හරියට උන්වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් නිරේ උපදින්න හේතු වෙනවා නම් ඒ කර්මයේ පිළිබඳවත් උන්වහන්සේ දකිනවා කියනවා. නිරේ උපතකට ඇදිලා යන විදිහත් උන්වහන්සේ දකිනවා කියනවා. නිරේ ජීවිතේ ගත කරන විදිහත් උන්වහන්සේ අතීන්ද්‍රිය ඥානයකින් දකිනවා කියනවා. එහෙම දැකලයි මම නිරේ ගැන මතක් කරන්න කියනවා. තිරිසන් යෝනිය ගැනත් තිරිසන් යෝනිය උපදින්න හේතු වෙන මග ගැනත් තිරිසන් යෝනිය උපදින්න හේතු වෙන වැඩපිළිවෙල ගැනත් තිරිසන් යෝනිය උපදින විදිහ ගැනත් තථාගතයන් වහන්සේ දැකලා බණ කියන්නේ කියනවා. പ്രേත ලෝකයේ ගැනත් പ്രേත ලෝකයේ උපදින විදිය ගැනත් പ്രേත ලෝකයේ උපදින්න යන මාර්ගය ගැනත් പ്രേත ලෝකයේ උපදින්න හේතු වෙන වැඩපිළිවෙල ගැනත් මේ සියල්ල දැකලා තමයි പ്രേත ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ කියනවා. දැන් බලන්න මේවා අපිට පේන්නේ නැති වුණාට පින්වත්නි එහෙම ඒවා නැහැ කියලා අපිට අත්හරින්න පුළුවන්ද? අත්හරින්න බෑ. උන්වහන්සේ මතක් කරනවා මනුස්ස ජීවිතය ගැනත් මනුස්ස ලෝකේ ඉපදින්න හේතු වෙන මාර්ගය ගැනත් මනුස්ස ලෝකේ උපදින වැඩපිළිවෙල ගැන මනුස්ස ලෝකේ උපදින විදිය ගැන තථාගතයන් වහන්සේ පිළිසිඳ දකිනවා කියනවා. එහෙම දැකලයි බුදුරජාණන් වහන්සේ මේ සුන්දර දහම් කතාව ශ්‍රාවකයන්ට කියන්නේ කියනවා. ඒ වගේම සාරිපුත්ත දිව්‍ය ලෝක ගැන දිව්‍ය ලෝකේ උපදින්න හේතු ගැන මාර්ගය ගැන දිව්‍ය ලෝකේ ඉපදෙන්න හේතු වන වැඩපිළිවෙල ගැන දිව්‍ය ලෝකේ උපත කරා ඇදිලා යන විදියත් මේ සියල්ල තථාගතයන් වහන්සේ පිළිසිඳ දැනගෙනයි
බණ කියන්න කියනවා ඊට පස්සේ උන්වහන්සේ ලස්සන කතාවක් කියනවා උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මම මේ ගති වලින් නිදහස් වෙන නිවන ගැන නිවනට අවබෝධයට හේතු වන මාර්ගය ගැන නිවන් අවබෝධයට හේතු වන වැඩපිළිවෙල ගැන නිවන් අවබෝධ වන විදිය ගැන සම්පූර්ණීම ආශ්‍රව ක්ෂය කරලා දාලා ආශ්‍රව රහිතව චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් තමන්ගේම අවබෝධ ඥානයක් මේ ජීවිතේම අවබෝධ කරගෙන වාසය කරනවා නම් යම් කෙනෙක් ඒකත් සාරිපුත්ත මම පිළිසිඳ දැනගෙනයි බණ කියන්නේ කියනවා මෙන්න මේ විදියට පින්වත්නි ගති පිළිබඳව බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන විස්තරයක් කරනවා ඒ විස්තරේ උදාහරණ සහිතව මතක් කරලා තියෙනවා උදාහරණ සහිතව මේ පුද්ගලයා උපතක් කරා යන විදිය ගැන භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේදී පැහැදිලි කරලා උන්වහන්සේගේ බොහොම ලස්සන ඇඟ කිලිපොලා යන සිද්ධියක් උන්වහන්සේ මතක් කරනවා ඒ තමයි උන්වහන්සේ ගත කරපු දුෂ්කර ක්‍රියා කාලය පිළිබඳ දැන් අපි හැමෝම දන්නේ අවුරුදු 6ක් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළා කියලා විතරයිනි පින්වත්නි හැබැයි ඒ අවුරුදු 6 කොහොමද ගත වුණේ කියලා අපි කවුරුවත් දන්නේ නැහැ ඒ ගැන අදහසක් ගන්නවා නම් බොහොම ලස්සන දේශනාවක් තමයි පින්වත්නි මේ මහා සිංහනාද සූත්‍රය කියලා කියන්නේ. දැන් උන්වහන්සේ මතක් කරනවා පින්වත් සාරිපුත්ත මම මේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ආකාර ගණනාවකින් යුතුව බ්‍රහ්මචාරී ජීවිතයක් මම ගත කළා කියනවා. ලෝකේ තපස් ජීවිතයක් රකින්න උදවිය අතරින් මම තරම් ඉහලින් තපසක් හුරු කරපු කෙනෙක් ලෝකේ මට පේන්නේ නැහැ කියනවා. මම ඒක හරිම කටුක විදියට උග්‍ර විදියට ඒ තපස හුරු කළා කියනවා. දැන් ඔබ දන්නේ නැති බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ පින්වත්නි දෘෂ්ටි ජාලයක ගැටුමක් තියෙනකොට තමයි බුදුන් වහන්සේ පහළ වුනේ. එතකොට උන්වහන්සේ පහළ වෙලා අනුගමනය කරපු වැඩපිළිවෙල බොහොම සුන්දර වැඩපිළිවෙලක් නෙමෙයි. එදා මාලිගාවෙන් පහළට වැඩම කරලා උන්වහන්සේ ගඟෙන් එහා පැත්තට ගිහින් Tamange කෙස් සැටිය කපලා දාලා රාජාභරණ ගලවලා චන්නට බාර දීලා උන්වහන්සේ පින්වත්නි දුර්ගේශ්වරී පැත්තට උන්වහන්සේ වැඩම කරනවා. වැඩම කරලා ගත කරපු ජීවිතය ගැන හරියටම අදහසක් ගන්නව නම් පින්වත්නි මෙන්න මේ දේශනාවෙන් තමයි අපිට නිවැරදි අදහසක් ගන්න වෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා ඒ කාලේ මම තපස් රැක්කෙ මෙන්න මේ විදියට කියනවා. සාරිපුත්ත මම ඇඳුම් නැතුව ඉඳලා තියෙනවා කියනවා. සාරිපුත්ත මම ඇඳුම් නැතුව මහනදම් පුරණ බමුණු දිහා බලාගෙන ඇඳුම් නැතුව හිටියාම විමුක්තියක් ලැබෙනවා නම් මම සාරිපුත්ත එදා මගේ ඇඳුම් අයින් කරා කියනවා. මගේ ශිෂ්ට බව අත්හැරලා දැම්මා කියනවා. සාරිපුත්ත මම ආහාර පිළිගත්තේ නැතුව ජීවිතේ යැපෙන එක අතහැරලා දාලා හිටියා කියනවා. මගේ ළඟට ගෙනල්ලා කවුරු හරි දෙයක් මොනවා හරි දෙනවා නම් ඒ ආහාර සාරිපුත්ත මම පිළිගත්තේ නැහැ කියනවා. සාරිපුත්ත ඇඳුම් නැතුව ඉන්න මහාන බමුණෝ කරන වැඩපිළිවෙල මම තරම් ගුරු කරපු කෙනෙක් නැහැ කියනවා. මිනිස්සු ගෙනල්ලා වාජනින් වහලා දානි දුන්නොත් මම එදාට දානි පිළිගන්නේ නැතුව ඉන්නවා කියනවා. ඒ වගේම සාරිපුත්ත එළියේ මම වාඩි වෙලා ඉන්නකොට මිනිස්සු මං ළඟින් වාඩි වෙලා දානි ටික දුන්නොත් මං එදාට ඒ දානි පිළිගන්නේ නැහැ කියනවා. කණු දෙකක් අතරින් ඇවිල්ලා මිනිස්සු දානි දුන්නොත් මම ඒක පිළිගන්නේ නැහැ කියනවා. දැන් මේ විදියට උන්වහන්සේ අර ඒ කාලේ මිනිස්සු අනුගමනය කරපු විවිධ බුත පිළිබඳව පැහැදිලි කරමින් උන්වහන්සේ ගත කරපු තපස් ජීවිතය ගැන උන්වහන්සේ මතක් කරනවා. මේ දේශනාවේ හරීම සංවේගයක් ඇති වෙන තැන් තියෙනවා පින්වත්නි. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ජීවිතයේදී එක ගෙදරකට ගිහින් දැන් ඔන්න ආහාරින් විමුක්තිය හොයපු විදියයි උන්වහන්සේ මතක් කරන්නේ. ගෙදරකට ගිහින් බත් පිඬක් විතරක් අරගෙන වළඳනවා කියනවා. මොකද හේතුව තමයි පින්වත්නි ආහාරින් විමුක්තිය හොයපු මහාන බමුණු හරියට බුද්ධ කාලේ හිටියා. සමහර දවස්වලට ගෙවල් දෙකකින් බත් පිඬු දෙකක් විතරක් වළඳලා හිටපු අවස්ථා තියෙනවා කියනවා. සමහර දවස්වලට බත් පිඬු හතක් විතරක් වළඳලා ඉඳලා තියෙනවා කියනවා. සමහර වෙලාවට එක බත් හැන්දකින් මම ජීවිතේ ගත කරලා තියෙනවා. මේ විදියට බත් අනුභව කිරීමෙන් විමුක්තිය හම්බ වෙනවා නම් මම ඒක විවිධ විදියට නානා විදියට මම ඒක පුහුණු කරලා බැලුවා කියනවා. ඒ කාලේ සාරිපුත්ත මම අමු කොළ වළඳලා තියෙනවා කියනවා. සමහර වෙලාවට මම තනහාල් වළඳලා තියෙනවා කියනවා. මම තනහාල් විතරක් වළඳලා ඉඳලා තියෙනවා කියනවා.
සමහර කාලවල මම ගස් පොතු විතරක් අරගෙන වළඳලා ඉන්නවා කියනවා. කහට විතරක් වළඳලා ඉන්නවා කියනවා. මම සාරිපුත්ත සමහර දවස්වලට ගස්වල ලාටුත් වළඳලා ඉඳලා තියෙනවා කියනවා. සාරිපුත්ත සමහර වෙලාවට බත් ඉව්වහම පැහෙන වතුර ටිකක් විතරක් වළඳලා මම ජීවිතේ ගෙවලා තියෙනවා කියනවා. සාරිපුත්ත මම තලයට විතරක් වළඳලා හිටපු කාල තියෙනවා. සාරිපුත්ත සමහර දවස්වලට ගොපල්ලා යනකම් බලාගෙන ඉඳලා වනුගාගෙන වනුගාගෙන ගොපල්ලා ඉන්න තැනට ගිහින් සාරිපුත්ත අලුතෙන්ම පැටවු දාපු ඒ පුංචි පැටවුන්ගේ ලා කොළපාට ගොමත් අනුභව කරලා මම බලලා තියෙනවා කියනවා. දැන් බලන්න ඔබ කවදාවත් අහලා තියෙනවද ඒ දුෂ්කර ක්‍රියා කරන ජීවිතය තුළ මේ උන්වහන්සේ ආහාරයෙන් විමුක්තිය හොයපු විදිය බලන්න සාමාන්‍ය සිහි කල්පනාව තියෙන කෙනෙකුට කරන්න අමාරු දේවල් පවා පින්වත් නී උන්වහන්සේ කරලා බලලා තියෙනවා. උදාසී දේශනාවේ මතක් කරනවා සමහර දවස්වලට සාරිපුත්ත මම අලුතෙන්ම පැටව දාපු දෙන්නුන්ගේ කන බුරුළු වලට කට තියාගෙන කිරි උරා බීලා තියෙනවා කියනවා. එහෙම කිරි උරා බනකොට සාරිපුත්ත ගවයන්ගේ පාපාර වැදිලා දවස් ගානක් නැගිට ගන්න බැරුව වැටිලත් හිටියා කියලා උන්වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදියට පින්වත්නි උන්වහන්සේ ආහාරයෙන් විමුක්තියක් හොයපු විදිය ගැන මේ මහා සිංහනාද සූත්‍රයේ තියෙනවා. අපි ඔබට හකුළු වල තමයි මේ කාරණා මතක් කළේ. උන්වහන්සේ ඊළඟට මතක් කරනවා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ මේ වස්ත්‍ර වලින් වස්ත්‍ර නැතුව හරියට වස්ත්‍රයක් අඳින්නේ නැතුව විමුක්තියක් හොයාගෙන ගිය විදිය. මිනී ඔතපු රෙදි කෑලි විතරක් පොරවගෙන උන්වහන්සේ ඉඳලා තියෙනවා. ඒ වගේම ගස්වල පොතු වලින් හදපු රෙදිත් උන්වහන්සේ පොරවගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ වෙය එක එක සත්තුන්ගෙන් හම අරගෙන හදලා තියෙන ඇඳුම් ඔය අඳුන් දිවියන්ගෙන් හදපු හමකින් හදපු වස්ත්‍රයක් අඳගෙන උන්වහන්සේ දුර්ගේශ්වරී වල ඉඳලා තියෙනවා. ඒ වගේම කුසතන වලින් හදාපු ගෝණියක් වගේ දෙයක් උන්වහන්සේ පොරවගෙන ජීවිතේ ගෙවලා තියෙනවා. එළුවන්ගේ හම වලින් හදාපු රෙද්දකින් උන්වහන්සේ රෙද්ද පොරවගෙන ජීවිතේ ගෙවලා තියෙනවා. අස්වලෝම වලින් හදාපු කබායක් පොරවගෙන උන්වහන්සේ කාලයක් ගෙවලා තියෙනවා. ඒ වගේම බකමූණු පිහාටු වලින් ඒ කාලේ කැලෑවේ හිටිය තාපසවරු මේ තමන්ගේ ඇඳුම හදා ගන්නවලු. හිමාලයේ බකමූණු පිහාටු එකතු කරගෙන ඇවිල්ලා ඒ තාපසේ එකකින් විතරයි ඇඳුම හදා ගන්න කියනවා. බලන්න අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ උන්වහන්සේ මතක් කරනවා මහා සිංහනාද සූත්‍රයේදී සාරිපුත්තයන් වහන්සේට සාරිපුත්ත සමහර දවස්වලට මාලිගාවෙන් එළියට බැහැලා ආපු මම බකමූණු පිහාටු වලින් හදපු කබායන් පවා හදාගෙන පොරවගෙන ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවපු කාලයක් තිබුණා කියනවා. සාරිපුත්ත මේ මොකුත් දන්නේ නැතුව තමයි ඔය සුනක්කත්ත කියන හිස් පුරුෂයා මං ගැන ඔය විදිය කතාවක් කියාගෙන යන්නේ. ඔය මිනිස්සයා ඔය කතාව අතහැරලා දැම්මේ නැත්තම් හරියට නිදාගෙන නැගිට්ටා වගේ ගලක් උඩට විසිකලා මේ ගලට ඒකාන්ත වශයෙන් බිමට වැටෙනවා වගේ එයා ඒකාන්ත වශයෙන් දුගතියේ තමයි උපත හැදෙන්නේ කියනවා. ඒ කාලේ සාරිපුත්ත මම කෙස් වැවුල් උදුරනවා කියනවා. එකින් එක අල්ලගෙන ඔබ දන්නවා ඇති සමහර ක්‍රම තිබුණා තියෙනවා ඔය පරිබ්‍රාජකයන් ගෙහෙම ඒගොල්ලන්ගේ ක්‍රමයේ තමයි පුංචි ගල් කැට දෙකක් අරගෙන Tamange කෙස් ගලවනවා. එතකොට ඒක අධික ශරීරයට දැනෙන වේදනාව මුල් කරගෙන අත්කිලමතාන යෝගේ මුල් කරගෙන විමුක්තියක් හොයපු අය ඒවත් උන්වහන්සේ කරලා බලලා තියෙනවා. දැන් මේ දේශනාවට අනුව උන්වහන්සේ මතක් කරනවා මම ඒ කාලේ කෙස් රැවුල් එක එක උදුරනවා කියනවා. සමහර වෙලාවට මම ටිකක් ලොකු ලොකු ආසනවල වාඩි වෙන එක ප්‍රතික්ෂේප කළා කියනවා. මම සමහර වෙලාවට උඩ බලාගෙන විතරක් සමහර දවස්වල හිටියා කියනවා විමුක්තිය හම්බ වෙයි කියලා හිතාගෙන. මම උත්කුටිකයෙන් ඉඳගෙන විතරක් වාඩි වෙලා විමුක්තිය හෙව්වා කියනවා. සමහර දවස්වල භාවනාවෙන් වාඩි වෙලා භාවනාවෙන් විතරක් විමුක්තිය හොයාගෙන ගිය අවස්ථා තියෙනවා කියනවා. සමහර වෙලාවට එක දිගට මම අවුවේ හාන්සි වෙලා විතරක් ශරීරයේ තවමින් විමුක්තියක් ලැබුවා කියනවා. සමහර බ්‍රාහ්මණ පිරිස වගේ වතුරේ බැහැලා පව් හොදලා ඇරීමෙන් විමුක්තියක් ලැබෙනවා නම් සාරිපුත්ත දවස් ගණන් මාළුවෙක් වගේ ජලාශවල බැහැලා මම දුෂ්කර ක්‍රියා කරන කාලේ දුක් දීලා තියෙනවා කියනවා. දැන් බලන්න මේ අවුරුදු 6 ඇතුළත උන්වහන්සේ ආපු ගමන සුන්දර ගමනක් නෙමෙයි. උන්වහන්සේ මතක් කරනවා ඔය විදියට සාරිපුත්ත නොයෙක් විදියට ශාරීරියේ තැවීම් කරමින් දුෂ්කර ජීවිතයක් ගෙවමින් මම
තපස් ජීවිතයක් කුරු කරපු කෙනෙක් කියනවා. මගේ තපස උන් ඔය විදිය දෙයක් කියනවා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා සමහර දවස්වල සාරිපුත්ත මම ඇඟ හොදාන්නේ නැතුව අවුරුදු ගණනාවක් එක දිගට වාඩි වෙලා ඉන්නවා කියනවා. එතකොට සමහර වෙලාවට උන්වහන්සේගේ ශාරීරිය දූවිලි වලින් වැහිලා යනවා. ඇඟේ දූවිලි තට්ටු තට්ටු එතකොට බැඳෙනවා කියනවා. ඒව සමහර වෙලාවට අවුරුදු දෙක තුනක් පරණයි කියනවා. එතකොට බලන්න සතියක්, කමාරක්, මාසයක් නෙමෙයි එක දිගට උන්වහන්සේ වාඩි වෙලා ඉඳලා විමුක්තියක් හොයලා තියෙනවා. ඒ දවස්වල අවුරුදු ගාණක් පරණ වෙච්ච තමන්ගේ ශරීරයේ වැහිලා ගිය දූවිලි නිසා උන්වහන්සේට අප්‍රමාණ විඳීම් මිදවන්න සිද්ධ වුණා කියනවා. හැබැයි මට කවදාවත් හිතුන්නේ නැහැ කියනවා. කවුරු හරි මිනිහෙක් ඇවිල්ලා මගේ ඇඟේ දූවිලි ටික පියලා දාලා යනවා නම් හොඳයි කියලා මට කවදාවත් හිතුන්නේ නැහැ කියනවා. ඔය වගේ රූක්ෂ කටුක තපස් ජීවිතයක් මම සාරිපුත්ත හුරු කරලා බලලා තියෙනවා කියනවා. පව පිළිකුල් කරමින් තාපස ජීවිතයක් මම ගත කළා කියනවා. කොහොමද ගත කළේ? උන්වහන්සේ මතක් කරනවා හොඳට සිහිය පිහිටුවාගෙන ඉස්සරහට යනකොට පස්සට එනකොට සිහිය පිහිටුවාගෙනමයි යන්නේ කියනවා. පුංචි වතුර බින්දුවක් කෙරෙහි පවා මගේ හිතේ දයාවක් අනුකම්පාවක් තිබුණා කියනවා. ඒ කියන්නේ වතුර බින්දුවක් කෙරෙහි පවා, ඒ කියන්නේ අප්‍රාණික දේවල් ගැන පවා දයාවක් අනුකම්පාවක් උපදවගෙන ඉන්න සමහර තපස් ජීවිතයක් ගෙවන අය ඉන්නවා. එතකොට උන්වහන්සේත් ඒවා කරලා බැලුවා කියන එක තමයි උන්වහන්සේ මේ දේශනාවෙන් මතක් කරන්නේ. අහසින් වැටෙන වතුර බින්දුවකට පවා එහි වාසය කරන සුද්‍ර ජීවියෙකුට හිංසාවක් වෙන්න එපා කියලා උන්වහන්සේ පව පිළිකුල් කරගෙන හිටියා කියනවා. බලන්න සුද්‍ර ජීවීන් පිළිබඳ පළවෙනියෙන්ම මතුවන දේශනාව තමයි මේ දේශනාව. සිංහනාද සූත්‍රය හරීම ලස්සන විග්‍රහයක් තියෙනවා. උන්වහන්සේ උපදවගත්ත වීරිය සිහිය මොනතරම් ආනුභාව සම්පන්නද, උන්වහන්සේ ආපු ගමන මොනතරම් දුෂ්කරද කියලා හරියට අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මේ විවේකයෙන් ඉඳලා විමුක්තියක් නිවනක් හම්බ වෙනවා නම් සාරිපුත්ත මට හම්බ වෙන්න ඕන හේතුව තමයි මම වනාන්තර ඇතුළටම ගිහිල්ලා සමහර වෙලාවට ඉන්නවා කියන විවේකයේ හොයාගෙන. ගොපල්ලෙක්, සත්තු හදන මිනිස්සෙක්, තනකොළ ගෙනියන්න එන මිනිහෙක් මට මුණ ගැහුනොත් ඒ කැලේ මං ඉදාම අත්හැරලා යනවා කියනවා. කැලෑ මුර කරන මිනිස්සෙක් මහා වනාන්තරයට ආවොත් ඒ කැලෑව අත්හැරලා යනවා කියනවා. හරියට දඩයංකාරයෙක් මුවෙක් දැක්කට පස්සේ මුවා වනලැහැබින් වනලැහැබට, බෑවුමින් බෑවුමට, මිටියාවතින් මිටියාවතට පැනලා යනවා වගේ සාරිපුත්ත මම කැලෑවෙන් කැලෑවට විමුක්තිය හොයාගෙන ගියා කියනවා. මම කවුරු හරි කෙනෙක් දැක්කොත් එහෙම ඒ කැලෑව අත්හැරලා ගියා කියනවා. මගේ අදහස තිබුණේ අනේ මට ඒ උදවිය නම් කවදාවත් දකින්න ලැබෙන්න එපා කියලා. බලන්න එතකොට උන්වහන්සේ කුරු කරපු හුදෙකලාව මොන්නතරම් හුදෙකලාවක්ද. කැලෑවේ ඇතුළටම ගිහින් උන්වහන්සේ හුදෙකලාව හුරු කරලා බලලා තියෙනවා. හේතුව තමයි පින්වත්නි හුදෙකලාවෙන් විමුක්තිය ලැබෙනවා කියලා හිතපු සමහර මහාන බමුණු ඉඳලා තියෙනවා. එතකොට මේ මහාන බමුණන්ගේ ජීවිතයෙන් අපට තේරෙනවා බෝධිසත්වයන් වහන්සේ ගත කරපු හුදෙකලාව මොන්නතරම් බරපතල හුදෙකලාවක්ද කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට දරන්න බෑ පින්වත්නි. මේ බුදු කෙනෙක් කියන්නේ එකපාර හසින් වැටුණා වගේ පහළ වුණු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මතක් කරනවා මම මේ වනාන්තර වලට ගිහින් බිහිසුණු කාලයක් ගෙවලා දැම්ම කියනවා. සාරිපුත්ත එහෙම ජීවිතේ යැපෙනකොට තමයි සාරිපුත්ත මගේ බඩේ හැම වේලිලා ගියේ කියනවා. කොඳු ඇට පේලිය මගේ අතට අහු වුණා කියනවා. එච්චරට දුක් දුන්නා කියනවා. මගේ බඩ අත ගන්නකොට සාරිපුත්ත ඒක පිටට දැනුණා කියනවා. පිට අත ගන්නකොට සාරිපුත්ත මගේ හැමට දැනුණා කියනවා. මම වැසිගිලි කැසිගිලි කරන්න වාඩි වුණත් සාරිපුත්ත සමහර වෙලාවට මං එතනම උඩුකුරු වෙලා ඇදගෙන වැටෙනවා කියනවා. තිත්ත ලබු ගෙඩියක් කුලඟට වේලිලා යනවා වගේ සාරිපුත්ත මගේ ඔළුවේ හැම ටිකක් වේලිලා ගියා කියනවා. ගැඹුරු ලිඳකින් තාරකා පේනවා වගේ සාරිපුත්ත මගේ ඇස්වල කළු ඉංගිරියාවත් යට ගියා කියනවා. සාරිපුත්ත මම මෙච්චර දුක් දුන්න කෙනෙක් කියනවා. මේ විදියට උන්වහන්සේ ආහාරයෙන් විමුක්තියක් හොයාගෙන ගිය විදිය උන්වහන්සේ බොහෝම ලස්සන ධර්මකාරණාවලින් පැහැදිලි කරනවා. පින්වත්නි හොයාගෙන බලන්න වටින දේශනාවක් මහා සිංහනාද සූත්‍රයේ කියලා කියන්නේ. සාරිපුත්ත තමන් ජීවත් වෙන ප්‍රතිපදාවෙන් දුෂ්කර ජීවිතයකින් විමුක්තිය හම්බ වෙනවා නම් සාරිපුත්ත පළවෙනියෙන් මටයි හම්බ වෙන්න ඕනේ. හැබැයි සාරිපුත්ත ආහාරයෙන් ශ්‍රේෂ්ඨත්වයක් නැහැ කියනවා.
ආහාරයෙන් විමුක්තියක් නැහැ කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වෙන අල්ප මාත්‍රයක්වත් සාරිපුත්ත කෑමින් හම්බුන්නේ නැහැ කියනවා. මේකෙන් කියන ලස්සන දේ තමයි පින්වත්නි ආහාරයෙන් විමුක්තියක් පිරිසුදු වීමක් හොයන්න එපා කියනවා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා. ඒ ඇත්තෝ මේ සංසාරී සැරිසැරීමෙන් තමයි විමුක්තියක් හොයන්න කියනවා. සාරිපුත්ත මම සුද්ධාවාස දිව්‍ය ලෝකයේ හැර හැම තැනම සැරිසරලා තියෙනවා කියලා. මම සුද්ධාවාස දිව්‍ය ලෝකේ විතරයි නොගියේ කියනවා. අනිත් හැම තැනකම ඉපදුණු කෙනෙක් කියනවා. සාරිපුත්ත සංසාරී සැරිසැරීමෙන් නම් කවදාවත් විමුක්තියක් හම්බ වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා ඉපදීම නිසා ලෝකේ පිරිසිදු වෙනවා කියලා හිතන ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අදහස තියෙන්නේ ඉපදීම මුල් කරගෙන තමයි පාරිශුද්ධිය තියෙන්නේ. එහෙම ඉපදීම මුල් කරගෙන සාරිපුත්ත පාරිශුද්ධියක් තියෙනවා නම් ඒක මට පළවෙනියෙන් හම්බ වෙන්න ඕන කියනවා. සුද්ධාවාස දෙවියන් අතර හැර මම අනික් හැම තැනකම සාරිපුත්ත ඉපදිලා තියෙනවා කියනවා. ඉපදීමෙන් නම් සාරිපුත්ත මේ දුක හමාර වෙන්නේ නැහැ කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරුන්ට තියෙන මෙන්න මේ වගේ අදහසක් කියනවා. ඒ තමයි සත්වයාගේ පිරිසුදු බව තියෙන යාග කිරීමෙන් කියනවා. දැන් සමහර අය යාග කරන්නේ පිරිසුදු වෙන්න කියලා හිතාගෙන. දැන් ඔබ දන්නවා ಭಾರತයේ ඔය සමහර බ්‍රාහ්මණ සම්ප්‍රදායේ අය යාග කලේ පිරිසුදු වෙනවා යාගයෙන් කියලා හිතාගෙන. සාරිපුත්ත පිරිසුදු වීමෙන් යාගයක් හම්බ වෙනවා නම් එක්ක යාගයෙන් පිරිසුදු වීමක් හම්බ වෙනවා නම් මේ දෙකට වෙන වෙනම සමපාත වෙන අවස්ථාවක් තියෙනවා නම් සාරිපුත්ත මම පළවෙනියෙන් පිරිසුදු වෙන්න ඕන කියනවා. සාරිපුත්ත මං ඔය හැම යාගයක්ම කරලා බලපු කෙනෙක් කියනවා. බලන්න පින්වත්නි අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කිව්වට ඒක කොහොමද ගෙවුනේ කියලා අපට හරියට හිතාගන්න බෑ. මම විවිධ යාගයන් කරමින් විමුක්තියක් හොයාගෙන හොයාගෙන ගියා කියනවා. ඊට පස්සේ උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණවරු ඉන්නවා කියනවා. ඒගොල්ලන්ට හිතෙනවලු මේ සත්වයා පිරිසුදු වෙන්නේ ගිනි පූජාවලින්, විවිධ පූජාවලින්. දැන් අදත් ඉන්නේ එහෙම අය. එක එක පූජා කරනවා විමුක්තියක් බලාපොරොත්තු වෙන. උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මම නිකම් මේවා අයින් කරනවා නෙමෙයි, මම විවිධ පූජාවන් මේ කාලේ කරලා බැලුවා කියනවා. ඒ කිසිම දෙයකින් සාරිපුත්ත මට පිරිසුදු බවක් හෝ ශාන්තියක් හෝ විමුක්තියක් හෝ විමුක්තියට අදාළ ස්වල්ප හෝ නිමිත්තක් මට හම්බ වුණේ නැහැ කියනවා. සමහර අය ඒ කාලේ හිතලා තියෙනවා පින්වත්නි මේ කළු කෙස් තියෙන භද්‍ර යෞවනයේ ඉන්න කෙනෙකුට සිහිය තියෙනවා. හැබැයි සාමාන්‍ය මිනිහෙක්ගේ ස්වභාවය තමයි ජීවිතේ සැඳෑ කාලෙට යනකොට ජීවිතේ මරණාසන්න වෙනකොට යාගේ සිහි මුලා වෙලා යනවා. අවුරුදු 80ක් 90ක් විතර ගියාට පස්සේ යාගේ ඥාන ශක්තිය පිරිහිලා යනවා කියලා සමහර අය විශ්වාස කරනවලු. හැබැයි උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත දැම්මට අවුරුදු 80යි කියනවා. එතකොට අපිට තේරෙනවා මහා සිංහනාද සූත්‍රය කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේට 80ක් අවුරුදු පිරුණාට පස්සේ. කියන්නේ පිරිණුවන් පාණ්ඩත් කිට්ටු වෙලා තමයි මේ දේශනාව මතක් කරලා තියෙන්නේ. උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මට දැන් අවුරුදු 100ක් අවුරුදු 80ක් ජීවත් වුණා කියනවා. 100ක් ජීවත් වුණත් සාරිපුත්ත අවුරුදු 100ක් ගියත් මම ළඟට 4 දිනක් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න කළොත් දෙවතාවක් අහන්න තියන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පින්වත්නි තියුණු ප්‍රඥාවක් තියෙන 4 දිනක් උන්වහන්සේ ළඟට ඇවිල්ලා ඉතාම දක්ෂ විදිහට උන්වහන්සේගෙන් කුමන හෝ තරාතිරමක ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම සාරිපුත්ත මගින් නම් දෙවතාවක් අහන්න තියන්නේ නැහැ. අවුරුදු 80ක් ගෙවිලා ගියත් සාරිපුත්ත මගේ මතක ශක්තිය හෝ මගේ ඥානය හෝ පිරිහිලා ගිය එකක් නෙමෙයි කියනවා. සාරිපුත්ත මම ඇඳේ හාන්සි වෙලා ඉන්න වෙලාවක, ඒ කියන්නේ උන්වහන්සේ එතකොට හොඳටම ජීවිතේ සැඳෑ කාලේ, මම ජීවිතේ හාන්සි වෙලා ඉන්න වෙලාවක උනත් කවුරු හරි කෙනෙක් මගෙන් ඇවිල්ලා ප්‍රශ්න කළොත් 4 දිනක් 4 පැත්තෙන් ඉඳලා ප්‍රශ්න කළත් ඒ 4 දිනාටම ආයෙත්ී ප්‍රශ්නේ ඔයා මොකද්ද කිව්වේ කියලා අහන්න තියන්නේ නැහැ කියනවා. දෙවතාවක් අහන්න තියන්නේ නැතුව මට උත්තර දෙන විදිහේ මතක ශක්තියක් ඥානයක් තියෙනවා කියනවා. බුදු කෙනෙක් කියන්නේ එහෙම කෙනෙක් කියනවා. එහෙම කියලා උන්වහන්සේ මතක් කරනවා සාරිපුත්ත මේවා ගැන දන්නේ නැතුව තමයි ඔය සුනක්කත් කියන හිස් පුරුෂයා
තැනක් තැනක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මං ගැන කියාගෙන යන්නේ කියනවා. උන්වහන්සේට ඥානයක් නැහැ. උන්වහන්සේට තියෙන තර්ක කරන ඥානයක් විතරයි, තර්කඥානෙ විතරයි, තර්කයට කුසලතාවේ විතරයි, නිර්මාණශීලී අදහස් උන්වහන්සේට තියෙන ඕවට තමයි මිනිස්සු අහුවෙන්නේ. හැබැයි උන්වහන්සේ ඔය කියන දේවල් වලට අනුව යම් කෙනෙක් ප්‍රතිපදාවක් පිරුවොත් එයා නිවිල යනවා කියලා ඔය සුණක්කත් ඔය කියාගෙන යන කතාව සාරිපුත්ත බරක් උස්සගෙන මිනිහෙක් ඒ බර බිම තියනවා වගේ යා නිරේට ඇදගෙන යන්න හේතු වෙන කතාවක් කියනවා. නිදාගෙන නැගිට්ටා වගේ දුගතිය යන ඔය කතාව ඔය මිනිස්සු අතහැරලා දැම්මේ නැත්තම් කියලා. මේ ಗುಣ ගැන දන්නේ නැතුව තමයි ඔය කතාව සුණක්කත් කියාගෙන යන්නේ කියනවා. ඒ වෙලාවේ පින්වත්නි ඔය බුදුරජාණන් වහන්සේට පවන්සලමින් වැඩ හිටියා නාගසමාල කියලා ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ තමයි දා පවන්සලද කලලා තියෙන බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ මේ කතාව අහගෙන ඉඳලා කියනවා අච්චරියම් බන්තේ අද්භූතම් බන්තේ ස්වාමීනි ආශ්චර්යයි අද්භූතයි ස්වාමීනි ඔබ වහන්සේ කියපු ඒ දහම් කතාව අහගෙන ඉන්නකොට මගේ රෝමෝද්ගමණය වුණා මගේ ශරීරයේ මයිල් කෙලින් වුණා කියනවා ඔබ වහන්සේ කියපු කතාව අහගෙන ඉන්නකොට ඒ වෙලාවේ උන්වහන්සේ මතක් කරනවා හොඳයි පින්වත් නාගසමාල එහෙනම් ඔය ධර්ම දේශනාව ලෝමහංසන පරියාය කියලාම මතක තියාගන්න කියනවා එහෙම මතක් කරලා භාග්‍යවතුන් වහන්සේ ඒ වචනේ ශ්‍රාවකයන් මතක් කරනකොට ශ්‍රාවකයන් ඉතාම සතුටින් භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතාව පිළිගත්තා. මේසා දුෂ්කර ජීවිතයක් ගෙවාගෙන විමුක්තිය හොයාගෙන ලෝක සත්‍යයට බණ කියපු මේ මහා භද්‍ර කල්පයේ හතරවෙනි වරට පහළ වුණු ඔබත් මමත් ආදරයෙන් සරණ ගිය අපගේ අසහාය ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි අද මේ උතුම් දේශනාවට ඉතාම ශ්‍රද්ධාවෙන් Tamange අවධානය යොමු කරමින් සිටිය ඔබ හැම දිනාටම දේශනාමේ කුසල සංස්කාරයන් ජීවිත අවබෝධයේ යථාර්ථ අවබෝධයේ පිණිස පිහිට පිළිසරණ පිණිසම උපකාර වේවා කියන අදහසත් එවැගේම මේ දේශනාව අසම්පූර්ණ වෙන්න පුළුවන්. මහා සිංහනාද සූත්‍රය කියන්නේ පැය පහක විතර දීර්ඝ දේශනාවක් කරන්න පුළුවන් ධර්මපරියායක්. ඔබට මේ දේශනාව නැවත නැවත පුහුණු කිරීම පිණිස අවධානය යොමු කිරීම පිණිස මේ කෙටි ධර්ම මාත්‍රාව උපකාර වේවා කියන අදහසින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාගම